ආයුබෝවන් දවසේ සිදුව සියලු සිදුවීම් ප්‍රථමයෙන් ඔබට කියන සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් රිඩ මේකදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත සමගි ජන බලවේගයේ සිය පළමු සංවත්සරයේ කොළඹදී සමරයි පක්ෂයේ කඩලා බිඳලා දාපු එක එයාලට සමරන්න පුළුවන් වුණාට අපිට බෑ ආශුකියයි දේශීය ඇඟලුම් ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයේට සැලසුම් සහගත වැඩපිළිවෙලක් බැංකු ණය නොගෙවූ ව්‍යවසායකින්ගේ දේපල පවරා ගැනීම වෙනුවට සහන කාලයක් දීමට අගමැතිගේ අවධානය දීවර ප්‍රජාව හරහා නව කොවිඩ් ප්‍රභේදයන් රට තුලට ඇතුළු විය හැකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු හැඟවීමක් ග්‍රෑන්ඩ් පාස් හදිසි ගින්නකින් පැල්පත් නිවාස 33ක් විනාශ වෙයි ජනතාවගේ දුක සැප බලන්න ගිය മന്ത്രി මනෝට ජනතා විරෝධය මද්රසා පාසල් රට පුරා ව්‍යාප්ත වුණේ යහපාලන සමයේ එම පාසල් පිළිබඳව ගත යුතු සියලු ක්‍රියාමාර්ග දැන් අපි ගන්නවා ඇමති ජීඑල් කියයි රට කරවන එක ජනපතිට දැම්ම එපා වෙලා අපිට නම් එපා වෙලා නැහැ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඉතා කෙටි කලක් තුළ දේශපාලන ශේෂ්ත්‍රයේ වේගවත් ගමනකට අවතීර්ණ වූ සමගි ජන බලවේගයේ අද සිය පළමු සංවත්සරික උත්සවය සමරනු ලබනවා මේ වන විටත් එම උත්සවය කොළඹ හයිඩ් පාර්ක්යේදී පැවැත්වෙනවා අමක දේශපාලන බලවේගයක් ලෙස ඉතා කෙටි කලක් තුළ මෙරට දේශපාලනයේ සුවිශේෂී මන්සලකුණු කිහිපයක්ම පසු කළ සමගි ජන බලවේගයේ අද දින සිය පළමු සංවත්සර උත්සවය සමරනු ලබනවා කොළඹ හයිඩ් පාර්ක්යේදී අද පස්වරුවේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නායකින් සහ ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සංවත්සරික උත්සවය ආරම්භ වුණා අභියෝග ජය ගන්න එකට සිටගමු තේමා කරගනිමින් සමගි ජන බලවේගය මෙලෙස අද දින සිය පළමු සංවත්සර උත්සවයේ සමරනු ලබනවා අපි ඉදිරියේ තියෙන බරපතලම වගකීම තමයි 2024-25 වෙනකොට අපේ ජනාධිපතිවරයෙක් අපේ ආණ්ඩුවක් අපි හදන්න ඕනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා කරන්න ඕනේ ඒක කරන්න නම් අපේ යුතුයකම වගකීම වෙන්නේ චන්දපල දිනවන ව්‍යාපාරයකට අපි නායකත්වය දෙන්න ඕනේ අපිට දිනන්න ඕන රැල්ලට නෙවෙයි රැල්ලට දිනුවම රැල්ලකින්ම යටවෙලා යනවා සංවිධානාත්මකව අපි දිනන්න ඕනේ එහෙම දිනුවොත් තමයි අපේ දිනුම ආරක්ෂා වෙන්නේ එහෙම දිනුවොත් තමයි අපේ දිනුමට පැවැත්මක් තිබෙන්නේ ඒ නිසා මේ වතාවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිකරණයේ සටන අපි ජයග්‍රහණය කරන්නේ චන්දපල මට්ටමින් ජයග්‍රහණය කරන ජාතික වැඩපිළිවෙලකින් කියලා මන් තමුනාසර මතක් කරන්න කැමැතිමි රටක් හැදියට අපි නැවත වතාවක් ගෝත්‍රික වාදයට ගමන් කරමින් පවතිනවා අද රට තුල නැවත ಜಾති ආගම් ભેද වශයෙන් වෙන් කරලා අපිව තබා ගන්න අපේ මේ පාලකයෝ නැවත උත්සාහ කරනවා සියලු ජන කොටස් වල විවිධත්වය ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරමින් දා මහා මාන්‍ය DS සේනානායක මැතිතුමා ඒ කතා කරපු ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම සඳහා බලවේගයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා අන්න ඒ බලවේගය ගොඩනගන්න තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපි තමුන්නාන්සලා ඒක රාශි වෙලා ඉන්නේ ගත්ත ණය පියවන්නවත් ණය ගන්න බැරි රටක් අද රාජපක්ෂලා හදලා තියෙනවා කියන එක මතක තියාගන්න එනිසා අද මේ රටේ සකලවිද ජනතාවම බංකොලොත් භාවයේ මුවවිටටම අද රාජපක්ෂ පාලනය රැගෙන ගිහින් මේ රටේ අද සෑම ක්‍රියාවලියක්ම මේ පාලනය යටතේ ජාවාරමක් බවට පත් වෙලා කොවිඩ් එක ජාවාරමක් ෆේස් මාස්ක් එක ජාවාරමක් සැනිටයිසර් එක ජාවාරමක් එන්නත ජාවාරමක් විරෝධායනයේ ජාවාරමක් ඒ විතරක් නෙවෙයි ලොකුම ජාවාරම අද ගැසට් ජාවාරම පොල්තෙල් වලින් ගහනවා සීනි වලින් ගහනවා ටයිල් වලින් ගහනවා ගැසට් වලින් ගැහිල්ල සීනි වලින් විතරක් ගහපු ගැහිල්ල මේ රටේ සියලුම ජනතාවට දෙවතාවක් මේ එන්නත ලබා දෙන්න පුළුවන් තරම් ධනයක්
එක ගැසට් එකකින් සීනි මංකොල්ලකාරයෝ මංකොල්ලකාවයි කියන එක විතරක් මතක තියාගන්න. සමග ජන බල වේගය හදනකොට අපට අවස්ථාව තිබුණා අපට ඕනේ ජාන ටික අපට එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න. සමග ජන බල වේගයේ අලුත් අභියෝග වලට මූණ දෙන්න අලුත් ප්‍රතිපත්ති අලුත් මතවාද හදන්නට අපට ඉඩපාඩු තිබුණා. ඉතින් සමග ජන බල වේගයට ඕනේ කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. අද හැමෝටම මේ පක්ෂ විවෘතයි. මේ ආරම්භ කරපු ගමන අවසන් කරන්නේ නියත වශයෙන්ම අවුරුදු 27න් පසුව ගණ්ඩ බැරි වෙච්ච ඒ රාජ්‍ය නායක පත්වීම නියත වශයෙන්ම සමගි ජන බල වේගය ලබා ගන්නා බව අද බඩුමිල මාමරට උඩට ගිහිලා තියන්නේ හැම දෙයකින්ම මම හොරා කරන නිසායි කියන එක මතක තියාගන්න අපේ කාලේ ඔය කියපු දේවල් ඔය වැරදි හැම එකකටම මේ සමගි ජන බල වේගය ඉන්න එක්කෙනෙක්වත් සම්බන්ධ නැහැ කියන එක ආඩම්බරයෙන් මම මේ අවස්ථාව ප්‍රකාශ කරනවා අවුරුදු දෙක අමාරක් යන ඉස්සෙල්ලා මේ රටේ බලය ගන්නේ සමගි ජන බල වේගයමයි කියන එක ඔබතුමාට ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට එකට සිටගමු අපි එකට සිටගමු ජනතාවට වේල් තුන පිරිමහ ගන්නට බැරි බරපතල ඛේදනීය තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා ජනතාවට ජීවත් වෙන්න බෑ සංවර්ධනයේ අඩාල වෙලා ඉසි කලමනාකරණයක් නොමැතිව කොවිඩ් වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා මේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා සෞඛ්‍ය ශේත්‍රයේ අඩපණ වෙලා අධ්‍යාපන ශේත්‍රයේ අඩපණ වෙලා පාසල් දූදරු පරපුර අනාථ වෙලා මම ආරාධනා කරනවා තමුන්නාන්සලාට සූදානම් වන්න ධන දුක නිවාලන මහා ජාතික ව්‍යායාමයට අපිත් සමග එකතු වෙලා පොදු ජනතාව රකින්නට මහපාරට බහින්න සියලු දෙනාම ළඟව හැසිරෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ හැම දෙනාම විපතට පත්තුණු මොහොත එවන් මොහතක රටේ ජනතාව ජීවත් කරවීමේ ඒ මහා දැවැන්ත අරගලය ගැනීම උදෙසා අපි තව දින කිහිපයකින් වීදි බසින ජනතාව එක්රොක් කරන ඒ මහා ජනතාවාදී ව්‍යාපාරයට සමගි ජන බලවේගය නායකත්වය දෙනවා පමණක් නෙමෙයි මේ රටේ පොදු ජනයාගේ ජීවිත සුරකින්නට අපි අපේ ජීවිත උනත් පරිත්‍යාග කරන්නට ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි පක්ෂයේ කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් සමගි ජන බල වේගයට උත්සව සැමරුම් පැවැත්වීමට හැකියාව පැවතුනද එක්සත් ජාතික පක්ෂයට එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාන සිංහ මහතා පවසනවා ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පක්ෂයේ කඩලා බිඳලා දාපු එක ඒගොල්ලන්ට සමරන්න පුළුවන් නැට අපිට සමරන්න බෑ අපි ඉදිරියේදී කල්පනා කරන්නේ මේ පොදු විපක්ෂය හැටියට සියලු දෙනාම එකතු කරගන්නවා මොකද මේ ආණ්ඩුව යන ක්‍රමයට අනුව අපි සියලු දෙනාම එකට එකතුනේ නැත්නම් ආණ්ඩුව තවත් ආණ්ඩුවට තවත් වාසි ලැබෙන එක ඉතරයි වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපිට විවිධ කාරණාවලදී එකතු වෙන්න පුළුවන් හැම කාරණයකදීම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදීත් අපිට එහෙම එකතු වෙලා යන්න ක්‍රමයක් හැදෙනවා නේද? ඒක තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරන වෙන තැනකට යන්න පුළුවන් වෙයි කියලා. එක වසරක් ගෙවිලා ගිහිල්ලා තාම පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැයිස්තුවේ කවුද කියලා නම් කරලා නැහැ. නෑ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ අපි ඒකමතිකව නම් කරලා දෙනවා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව සහ කෘත්‍ය අධිකාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේ නායකතුමයි ආ යුතුයි කියලා. එතුමාට අපි අවස්ථාව දීලා තියෙනවා. නමුත් එතුමාගේ නිරීක්ෂණ අනුව ඒ අවශ්‍ය වෙලාවේදී එතුමායි අයි කියලා අපි විශ්වාස කරනවා. එතුමා නොයන්නේ නම් අපි විශ්වාස කරනවා එනම් නියෝජ්‍ය නායක රුවන් ජයවර්ධන මැතිතුමායි ආ යුතුයි කියලා. ඉතින් මේ කාරණා දෙකේදී ඉතාමත් ඉක්මනටයි අවශ්‍ය වෙලාවේදී එතුමා හෝ නියෝජ්‍ය නායකතුමායි ආයි ඇගලුම් ක්ෂේත්‍රයේ වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු සහ අභියෝග හඳුනාගෙන තිබෙන බවත් රජය එහි ඵලදායිතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇගලුම් සංගම් නියෝජිතයින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්
ඒකබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයින් අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. දේශීය ඇඟලුම් ශේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවයි ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කළේ. ඉලක්ක සපුරා ගැනීමට රාජ්‍ය විශේෂ උනන්දුවකින් ක්‍රියා කරන අතර මේ වර්ෂයේ අපේක්ෂිත ඉලක්කය ඩොලර් බිලියන 5.1ක් බවත් ඉලක්ක සපුරාලීමට කැපවීමෙන් කටයුතු කරන බවටත් මෙහිදී ව්‍යාපාරිකින් ජනාධිපතිතුමාට සහතික වුණා. සෞඛ්‍ය නිර්දේශ නිසා ශේෂ්ත්‍රයේ ඉදිරි ගමනට එල්වී ඇති අභියෝග පිළිබඳවද ව්‍යාපාරිකින් මෙහිදී පැහැදිලි කර ඇති අතර රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් නොවන අයුරින් ඇඟලුම් ශේෂ්ත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලිහිල් කිරීමට ඇති හැකියාව සුවා බැලීමටද යෝජනා වී තිබෙනවා. ආයෝජකින්ගේ වීසා කාලය දීර්ඝ කිරීම හා වීසා ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල් ද සිල්වා, පවිත්‍රා වන්නයාරච්චි සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශන ප්‍රනන්දුපුල්ලේ, චනජා සුමන යන මහත්ම මහත්මීන් මෙන්ම ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ සභාපති ආශ්‍රෆ් ඕමාර් මහතා ඇතුළු සමාජිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බැංකු ණය නොගෙවු ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කර ගැනීම తాවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ව්‍යවසායකින්ගේ මූල්‍ය ගැටළු වලට සහන ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මහ බැංකුව සහ අදාළ බැංකු සමග එක්ව අවසන් තීන්දුවකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටළු පවතින නිසා කිසිදු පාර්ශ්වයකට අවශ්‍යයක් නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි ඕනෑම පාර්ශ්වයක් සහ බැංකු පාර්ශ්වයන්ට අතරමැදිව දෙපැත්තටම සාධාරණයක් ඉටුවන ආකාරයේ ගැටළු විසඳා දෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරයා. ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රාජ්‍ය ආයතනයක් හෝ බලධාරියෙකු සේවය පිහිටුවීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසට දන්වනු ලැබුවා. ඒ ඔස්සේ ලීසින් ඇතුළු එක් එක් ශේෂ්ත්‍රයන්ට අදාළ ණය හිමියන්ට සහන ලබා දීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. මේ අතර සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයන් රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සහභාගී වී තිබෙනවා. සමෘද්ධිලාභීන් ණය සහ ආධාර මත පමණක් ජීවත් වන පිරිසක් බවට පත් නොකර ව්‍යවසායකින් ලෙස ස්වයංව නැගිටීමේ හැකියාව ඇති පිරිසක් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ. සමෘද්ධි සහනාධාර ලබන එහෙත් මේ වන විට සහනාධාර අවශ්‍ය නොවන පිරිස් ඉවත් කිරීම සඳහා මෙතෙක් ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැති බැවින් එවැනි සමෘද්ධිලාභීන් සිය කැමැත්තෙන් ඉවත්ව යාමේදී 4%ක සහන පොලි අනුපාතයේ යටතේ රුපියල් ලක්ෂ 5ක ණයක් ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල ශ්‍රේණි 3ක් ඇතුළුව දිවයිනේ සියලු පළාත්වල පාසල් අද දින අධ්‍යන කටයුතු සඳහා විවෘත කෙරුණා. පැතිරීගිය කොවිඩ් වසංගත තත්ත්වයත් සමග බස්නාහිර පළාතේ පාසල් දීර්ඝ කාලයක් පුරා වසා දබා තිබුණා. මේ අතර බහුදින යාත්‍රා හරහා මෙරටට පැමිණෙන දීවරින්ගෙන් නව කොවිඩ් ප්‍රභේදයක් ලංකාවට ඇතුළු වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ තුල පිහිටි ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ පිරිස අතරින් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ ඇඟලුම් කම්මල තුල සේවය කළ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඇඟලුම් කම්මල තුල සේවකීන් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු සිසු ආසාදිත පුද්ගලින් පිළිබඳව තහවුරු වූ බවයි. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝවුඩ් දමිල මහාවිද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ සිසුවෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු සෞඛ්‍ය උපදෙස් අනුව පස්වන ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු එළමෙන 22 වෙනිදා දක්වා ආරම්භ නොකරන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් ශ්‍රීධරන් මහතා පවසනවා. මඩකලපුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු කොවිඩ් වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් පොලිස් නිලධාරීන් 18 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. එෙහිදී ඉන් කිසිවෙකුත් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වී ඇත්තේ. මේ අතර බහුදින දීවර යාත්‍රා හරහා මෙරටට පැමිණෙන දීවරින්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද පැතිරීමේ අවධානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.
තවදුරටත් විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ යෙදෙන බහුදිර යාත්‍රා සහ අනිකුත් යාත්‍රා වල පැමිණෙන පුද්ගලයන් අපි නිසියාකාරව නිරෝධායන ක්‍රමවේදයකට හෝ පරීක්ෂණ ක්‍රමවේදයකට භාජනය කරන බවක් පේන්නේ නැහැ විශේෂයෙන්ම ඔවුන් අන්තර්ජාතික මුහුදේදී සහ අනිකුත් ප්‍රදේශවලදී විදේශිකයන් සමග නොයෙකුත් නීත්‍යානුකූල නොවන ගනුදෙනු වල නිරත වෙනවා කියලා අපිට ඉතාම පැහැදිලිව ඔවුන් නීති විරෝධී ද්‍රව්‍ය රට තුළට ගෙන එම් වැනි ජාවාරම් වලත් ඇතැම් අය නිරත වෙනවා මේ නිසා මේ ක්‍රියාවලියත් එක්ක අපිට සිද්ධ වෙනවා බොහෝ වෙලාවට ලෝකෙ අනිත් රටවල පැතිර යන නොයෙකුත් වර්ගයේ අවදානම් ප්‍රභේද කොවිඩ් 19 පැතිරවිය හැකි ලංකාතුලට ඇතිරිවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මෙවැනි කටයුතුල නිරත වන බහුදින යාත්‍රා වල සේවයේ නියුතු අයවලුන් සහ අනිකුත් දීවර කර්මාන්තයේ නිරත වන අයවලුන් සහ ඒ වගේම මුහුදාශ්‍රිතව නොයෙකුත් කර්මාන්තවල නිරත වෙන අවදානම් අයවලුන් නිරන්තර පරීක්ෂාවලට ලක් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා පැහැදිලිවම පේන්න තියෙනවා. COVID-19 පැතිරීම මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කර ඇති සම්පස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 773,011ක්. එසේම කොළඹ නගර සභාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන් කරවා ගැනීමට කොළඹ මහනගර සභාව විසින් පහසුකම් සලසා තිබෙනවා. ඒ සඳහා කොළඹ මහනගර සභාව වෙබ් අඩවියෙන් හෝ e-channeling.com වෙබ් අඩවියෙන් හෝ e-channeling ජංගම යෙදවුම මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන් කරවා ගත යුතු අතර මේ වෙනුවෙන් කිසිදු අතරමැදියෙකු අවශ්‍ය නොවන බවයි කොළඹ මහනගර සභාව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ ග්‍රෑන්ඩ් පාස් කජිමවත්ත ප්‍රදේශයේ අද අලුයම ඇති වූ ගින්නකින් නිවාස රසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලඥයින් රසක් අද පෙරවරුවේ සිට එම ස්ථානයට පැමිණියා. ග්‍රෑන්ඩ් පාස් කජිමවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක අද අලුයම 2:30ට පමණ ගින්නක් හටගෙන තිබුණා. ඉන් නිවාස 30කට පමණ හානි සිදු වූ අතර කිසිදු ජීවිත හානියක් සිදුව තිබුණේ නැහැ. මම අම්මලාගේ බෙහෙත්ියේ මේ මාස ගාන හට කටේක පැත්තට ගිහිල්ලා. ඊයේ රෑ විතරයි මාත්‍යා නිදර නැත්තේ. එයා ඊයේ නයිට් එකට ගියා. දැන් විනිගත්ත කියලා කියනවා අපේ ගෙදරින් අපි පානපත්තු කරන්නේ නැහනේ මාත්‍යා ලාම්පුවක් හරි පත්තු කරන්නේ. දැන් උදේ ගම්කොප්පේ ඉඳලා ආවා මාත්‍යා. දැන් මම අම්මලා ගෙදර ඉඳලා ළමයි කියනවා දාලා ඇවිල්ලා. එක බඩුවක් ඇයිදිටි මොකක්ද කත්තනේ අපි. වෙලාවක් නේ ඒ පිටිපස්සේම ගිනි ඇවිල්ලා. මෙම සිද්ධිය වාර්තා වීමත් සමග දේශපාලඥින්ද එය නිරීක්ෂණය කිරීම සඳහා කජිමවත්ත ප්‍රදේශයට අද උදෑසන සිට පැමිණියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ ජනතාවගේ සුව දුක් විමසා සිටියා. ඒ පවුල් වලට පළමුවෙන්ම ඔයගොල්ලෝ උදව් ආරමයේ එපයි කිව්වට අම් පුත්තලික උදව්වක් කරන්න මොකද ඔයගොල්ලන්ට තියෙන දේවල් ඔක්කොම නැති වෙලා තියෙන්නේ. මොනවද යන්නේ? පොඩි උදව්වක් මම මගේ මට්ටමින් කරන්නේ. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාද ගින්නෙන් හානි වූ නිවාස බැලීමට පැමිණි අතර එෙහිදී උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. අපිට ගෙවල් තමයි ඕනේ. වටේ බලන්න තඩනේවස්. ඔක අපි දුන්නේ ගෙවල්. කලබල වෙන්න එපා දෙනවා අපි. අපේ ආණ්ඩුව නෙවෙයිනේ. නමුත් දෙනවා දැන්. මන් දෙනවා මේකෙන් දෙන්න තුරු කාලේ පහ වුණා. මේ කාලේ දුන්නේ නැහනේ. හරි. වටේ තියෙන තඩනේවස් ඔක්කොම අපි යදුවේ. පාටලේ යදුවේ. අපි යදුවේ. නෑ නෑ නෑ. නෑ බොරු කියන්න බෑ මතුමා. මට කියන්න. ඔයා තමයි මම ගමේ ඉන්න කෙනා. බොරු කියන්න එපා. බොරු කියන්න බෑ මතුමා. ඔක්කොම එලකයි වැඳගෙන මේ අතර ගින්න හටගත් ස්ථානයට තවත් දේශපාලඥයින් රසක්ත පැමිණ සිටියා. ජපාන් රේඛා මාට සිදු වෙච්ච ගින්නක් හේතුකට ගැන අනිවාස 32ක් අලුම වෙලා ගිහින් තියෙනවා. මේ වියසනට මූණ දීපාගේ දුක අහනකොට සමහර මව්වරු තමගේ දරුවා ඇඳ ඇකිලි වලින් පුරෝගෙන බේරගෙන තියෙන්නේ. මෙවන් විපතකට කිසි කෙනෙක් කවදක්වත් මූණ දිය යුතු නැහැ. මේ ඉදිරියට මේ වගේ දේවල් නොසිදු වෙන්න වග බලා ගන්න අපි කටයුතු කරන පොලිසියත් එක්ක. දැන්ට අපි රජයක් හැටියට ගතියුතු මූලික ක්‍රියාමාර්ග තාවකාලිකව ජීවත් වෙන්න පුළුවන් ස්ථානයක් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඒ සියලුම දේවල් මේ වෙනකොට අපි ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා අපි හොයාගත්ත තොරතුරු අනුව සමහර පුජ්‍යලීන් මේ නිවෙස්වල ජීවත් වෙච්ච පුජ්‍යලීන් මේ ප්‍රදේශයේම අය
තවත් සමහර පිටින් මේ ප්‍රදේශයට රැගෙන ඇවිත්ලා සමහර ජාවාරම් කරුවන් ඔවුන්ගේ මුදල් අරගෙන ඔවුන්ව පදිංචි කරපු ආකාරයක් තමයි අපිට දැනට දකින්නට ලැබිලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනාධිපති පාස්කු කොමිසම හරහා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන කර්තෘවරුන් හෙළිවී නොමැති බවත් එය අසම්පූර්ණ වාර්තාවක් බවත් කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව වාර්තාවෙන් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටපු කතෘවරු මේ බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු මුදල් හදල් දුන්නු මේ සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව් කරපු අය කවුද කියන ප්‍රශ්නෙට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ මේ කොමිෂන් සභා වාර්තාවේ යම් යම් ඉඟි කිරීම් सिद्ध कर लिया नमूत मे कमीशन सभा वार्ता सह रजे बुद्धि अंश मेन्म मे रजे मे विविध मेवागे कारण पिलिबंधव करुण स्वयाबलन अपराध विमर्शन कोट्टाशय एवागे संविधान वलिन वत् मेकट पिलितुरु अपिट लभिलतिवुने नह एनिसा अपि बलापुरत्वत्यागने हिटिया कमीशन सभा मीट वडा करुण मे संबंधो करुण स्वयाबलाय कियला නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ නිසා මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වார்த்தාවක් හැටියට. ඒ නිසා අපිට මේ කොමිෂන් සභා වார்த்தාව ගැන සෑහීමකටපත් වෙන්න බෑ. අන්න ඒක තමයි යථාර්ථය. ස්වාමී අන්තවාදයේ ප්‍රවර්ධනය කිරීමට මුදල් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් මීට මාස කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝගයක් මත පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා තිබුණා. තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම මත්ද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්‍යා ප්‍රදේශයේ සිට හේවණු ලබන යම් අන්තවාදී මතධර්ණ සංවිධානයක ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එවැගේම බැංකු ගිණුම් අනුව සනාත වී තිබෙනවා. මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගත්තත් ඔහු යම් ආකාරයකට අන්තවාදී මත ප්‍රචාරය කිරීම එවැගේ මේ සඳහා මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ඊයේ දින පෑලියගොඩ පොලිස් ස්ථානයේ මගින් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ වෙත බාරගනු ලැබුවා. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ විසින් අද දින සිට ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ආගමික අන්තවාදී දේශන පැවැත්වූ බවට චෝදනා එල්ලවන නීතිච්ච හිජාස් හිස්බුල්ලා සහ අල් සුහරියා මද්රසා පාසලේ විදුහල්පති වූ සලීම් ඛාන් මොහොමඩ් ශාකීර් යන අයට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණයෙන් අධිචෝදනා බාර දී ඇති බවට නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිචාරා ජයරත්නමිනිය පසුගියදා ප්‍රකාශ කළා. එමෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ආගමික අන්තවාදී ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලින් පුනරුත්ථාපනය කිරීම සඳහා නව රෙගුලාසි සහිත ගැසට් නිවේදනයක් පසුගිය 13 වනදා නිකුත් කළා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ අදාළ නියෝගය ලබා දී ඇති අතර එම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත බාර වෙන හෝ අත්අඩංගුවට පත්වන පුද්ගලින් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුල පුනරුත්ථාපනය කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා නීතිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ නියෝගයක් ලබා ගත යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්. රටේ සාමයට සහ එකමුතු භාවයට තර්ජනයක් වන ලෙස මද්රසා පාසල් පවත්වාගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට රජයට අයිතියක් ඇති බව අමාත්‍ය ජීඑල් පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මද්රාසා කියන ආයතන දැනට 1965ක් විතර රටේ නොයෙක් නොයෙක් තැන්වල තිබෙනවා. මේවායේ මොනවද උගන්වන්නේ? විෂයමාලා මොනවද? කවුද උගන්වන්නේ? මේ සම්බන්ධයෙන් යහපාලන රජයේ කිසිවක් සෙවීමට හෝ පාලනය කිරීමට කිසිම උත්සාහයක් දැරුවේ නැහැ. යහපාලනය කියන රජයේ කාලය තුළ 600ක් විතර පුද්ගලයන් ආවා මේවා උගන්වන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් හැටියට හිටපු කාලේ මේකට ඉඩ දුන්නේ නැහැ. තාමත් සමීප සම්බන්ධයක් තිබුණා බුද්ධි අංශය හා ආගමන විගමන නිලධාරීන් අතර. මේ ආයතන වලට ඇවිල්ලා උගන්වන්න කවුරු හරි වීසා බලපත්‍රයක් ඉල්ලනවා නම් මේ පුද්ගලයා ඉතිහාසයේ විස්තර සහිත හොයලා බලුවා. ඒ සියල්ලක්ම අහෝසි කළා යහපාලන රජය. ඉතින් ඒ වෙන් තමයි මේක මේ විදිහට ව්‍යාප්ත වුණේ.
විරුද්ධ පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් කියලා දිනනවා මේවා මෙහෙම පාලනය කිරීම නීති විරෝධී කියලා කිසියෙත් නීති විරෝධී නෑ රටේ එකමුතුකමට සාමයට තර්ජනයක් වන විදිහට මේ මද්‍රාසා කියන ආයතන පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් මැදහත් වීමට රජයට අයිතියක් තියෙනවා පමණක් නෑ අනිවාර්යෙන් ඒක රජයේ යුතුයකමක් කරනවා දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය අපි අවුරුදු 30 ගණන් දේශපාලනය කරනවා අපිට මේකේ පාවුනේ නේ නමුත් මේ රටේ ජනාධිපතිවරයා වෙච්ච කෙනාට මේක අවුරුද්දකින් එපා වෙලා කැබිනට් එකට කිව්වා මං ආයෙත් ඉල්ලන්නේ නැහැ කියලා ඒකෙන් පෙන්නන්නේ මොකද අසාර්ථකභාවයනේ මේ ආණ්ඩුව බකල් ගලහා යන්නේ තව අවුරුදු 1 හබාරයි 2යි කියන එක මම තබුන්නාදලට මේ අවස්ථාවේදී කියනවා මම නම් හිතන්නේ මේගොල්ලෝ දාලා යන්නේක යනවාමයි අවුරුද්ද යන්ති වෙනකොට අවුරුදු 5 කාබාසින් යකරු වාර්තාවක් අපිට තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවේ ෂොක් ඇබ්සෝබර්ස් ගිහිල්ලා තියෙන්නේ. ෂොක් එක ඇබ්සෝබ් කරගන්න විදියක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ඉතාම අභීත තීන්දුවක් ගත්තා රට වහන්නේ නැතුව කොරෝනා වලට මුහුණ දෙනවා කියලා. රෝගී ටිකක් පැතුරුන බව ඇත්තයි. ඒ කැමැත්තෙන් කරපු දෙයක් නෙවෙයි. අශෝක අබේසිංහ මහත්තයලා වගේ ප්‍රකාශයක් පොඩ්ඩක් වැරදීමක් හරි මොනවාරි කියලා කියවෙච්ච දෙයකට පෑගනම් ප්‍රශ්න කරනවා. හැබැයි මේ නීතිය හත පහකට ගණන් ගන්න නැතුව මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට දාලා අන්තවාදී විදියට ප්‍රකාශ නිකුත් කරන අයට එරෙහිව එක දවසක් එක විනාඩියක් එක පැයක් ප්‍රශ්න කරන්න මේ ආණ්ඩුව බය. ජාතිවාදයේ මොනෑම් පාර්ශවකින් හෝ ඉස්මතු කරන්න උත්සාහ කරගෙන අපේ රටේ මතු පරම්පරාවට නැවත දුක් විඳින්නට පරිසරය අපි නිර්මාණය කරන්නට දායක විය යුතු නැහැ. ඒ නිසා හැමදෙනාම වචන පාවිච්චි කරනකොට පරිස්සම් විය යුතුයි. එක රටක් එක නීතියක්. දැන් මේක වෙනස් වෙලා තියෙනවා. එක රටක් නෙමෙයි රටේ කෑලි ගොඩක්. ඉන්දියාවට අයිති කෑලි තියෙනවා. චීනට අයිති කෑලි තියෙනවා. ඇමරිකාට අයිති කෑලි තියෙනවා. අපිට අයිති කෑලි තියෙනවා. රටේ කෑලි ගොඩක්, නීති ගොඩක්. එක එක කෙනාට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා. රටක් විදිහට ගත්තාම පොදු ප්‍රතිපත්තියක් තියෙනුනේ. ඒ නිසා තමයි අපේ අසල්වැසි ඉන්දියාව ඉදන් දියුණු රටවල් සියල්ලම ගත්තත් ආණ්ඩු මාරුණාට නායකයෝ මාරුණාට රට ඉස්සරහට යනවා. හැබැයි අපේ ගත්තාම ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයන් ඇමතිවරයාට ප්‍රතිපත්තිය මාරු වෙන නිසා වැඩපිළිවෙළ මාරු වෙන නිසා අපිට ඒක අරමුණක ඒක බලාපොරොත්තුක ගමනක් යන්න බෑ. දැන් මේ හදන්නේ බටහිර ජැටිය විකුණලා ලෙඩාමලත් බඩසුද්දයි කියන න්‍යායට යන්නනේ. ඒ කියන්නේ නීතිපතිවගේ අපිට සහයෝගය තියෙනවා නීතිමය අවසරය තියෙනවා ඒකින්ද විකුණාව කියන්නේ. ඒ දහම් ගැටයක් අස්සේ මේක විකුණන්න හදනවා නම් ඔබතුමාලා ඊගාව ඡන්දෙට එන්න නීතිපතිවරයත් එක්ක ඉන්දියාවේ අදානිලත් එක්ක මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගෙන් භාගයක් ඔබතුමාලගෙන් හැලෙන බව පළු ගැලවෙන බවත් ওই විකුණන කට්ටිය දැනගන්න ඕන. වැරද්දක් කරලා තියෙනවා නම් වැරද්ද ඔයලා බලලා දඬුවම් දෙන එක අපි වෙනම කතාවක්. මේකේ මේ අපි හොරකම් කරන්න ආපු මිනිස්සු නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ වැදතුමා කියන්නේ හොරකම් කරපු මිනිස්සෙක් නෙවෙයි. හොරකම් කරන මිනිස්සෙකුත් නෙවෙයි. අපිට මොනවටද කාමර 15ක ගයක් හැදුවත් එක කාමරෙ නිදාගන්න හොරකම් කරලා මොනව කරන්නේ? ක්‍රිකට් නිලවරණයට පෙර එහි ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝග නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමට සම්බන්ධ විරෝධතාවයන් ජූනි මාස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභ්‍යාචනාධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අද අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරෑන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී වගඋත්තර කාර ක්‍රීඩා අමාත්‍යවරයා බෙනුවින් පෙනී සිටි අතිරික සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් ක්‍රීඩා අනපනත් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යයනය කරමින් තිබෙන බව සඳහන් කළා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයා මොරලිදරන්, සිදත් වෙත්තමුනි, මයිකල් තිසේරා, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මාර්ෂුක්, ජනාධිපති නීතිච ඩිනල් පිලිප්ස්, ආචාර්ය පාලිත කොහොන, රේන්සි විජේතිලක ඇතුළු 12 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ව්‍යවස්ථාව තුළ පවතින විවිධ නීතිමය අඩුපාඩු නිසා දූෂණ අක්‍රමිකතා විවිධ පාර්ශ්වවලින් සිදුවන බලපෑම් මෙන්ම දේශපාලන බලපෑම් එල්ලවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. මෙම තත්ත්වය ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට හේතු වී තිබෙන බවද පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. මේ අතර හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ක්‍රිකට් නිලවරණයේ එහි ඡන්දය භාවිතා කරන්නන් සහ වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අදහස් පළ කළා.
ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු වචනයක් නෙමෙයි. 147ක් ඡන්ද තියෙන මේ නිලවරණය වෙනස් කරන්නේ නැතුව කවදාවත් ක්‍රිකට් හදන්න බෑ. අනිත් එක මේ ඉන්න නිලධාරීන් තමයි 2015 ඉඳලා තාමත් මේ ඉදිරියට එන ඡන්දෙත් ඉල්ලන්නේ මේගොල්ලෝ. ඒගොල්ලෝ යැපෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගේන මුදල් වලින් ඒගොල්ලෝ යැපෙන කට්ටිය. ඒකෙන් හින්දා මේගොල්ලෝ කවදාවත් ඕක දාලා යන්නේ නැහැ. මේක විනාශ වුණාට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ தত্ত্বය වෙනස් වෙන්න නම් අපිට ඉන්න ඕනේ කවුරු හරි තීරණ ගන්න පුළුවන් ඇමතිවරේ. සමානලට තීරණ ජනප්‍රිය තීරණ වෙන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගත්තේ නැත්නම් ඒ අමතිවරයටත් අපිට කියන්නේ එයත් ෆේල් කියන එක තමයි ඉදිරියට. රේඩ්ස්බරි ගෙනෙන මෞබිමට වීරයෙක් තුලින් අද අප හමුවන්නේ බාධක දිවීමේ ශූරි නිලානී රත්නායක ක්‍රීඩිකාවයි. දහසක් බාධක පරදා බාධක දිවීමේ ඔලිම්පික් කිරුළ අභියස සිටින මිනිපුරයේ දිරිය දියණිය නිලානී රත්නායක මෞබිමට වීරයෙක්. මගේ නම නිලානී රත්නායක. මම ඉස්සෙල්ලාම එක වසර ඉස්කෝලේ ගියේ බටේවිල ප්‍රාථමික විද්‍යාලේ. මගේ ප්‍රධාන ඉසව තමයි මීට 3000 බාධක දිවීම. දැනට මම ඔලිම්පික් සුදුසුකම් ලැබලා තියෙනවා. මට වැඩිම සහයෝගය ලැබෙන්නේ ගෙදරින් තමයි. නංගිලා දෙන්නයි අම්මයි තාත්තයි තමයි. මම ජෝන් ටැබට් මල්ල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වුණේ මගේ පාසල් කාලේ. ඒ කාලය තුල මගේ ඉසව් උනේ 2000 බාධක දිවීම. මම මගේ පුහුණු වීම කටයුතු දැනටමත් හොඳින් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රිස්බරි ආයතනයෙන් ලැබෙන දායකත්වයක් එක්ක 2021 දී ටෝකියෝ ඔලිම්පික් පුලලේදී ලංකාවට කොහොම හරි මෙඩල් එකක් ගේන. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන්. රිස්බරි මෞපිමට විවේක්. www.sietanews.lk web අඩවියට පිවිස තවත් උණුසුම් පුවත් දැනගන්න අප ඔබෙන් සමග ගන්නවා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් රාත්‍රී 9:35ට හමුවෙමු ඔබට සුවබර සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.